ජනාධපති ලේකම්කාරලේ තුළහා පියසුම්මාර්ගේ රැදි සිටි අරකළකරුවන් ඉවත්කරීමට ඒයේ ආරක්ෂකංශ පියවරගත්තා අනතුරුව එම් ප්‍රදේශයේ ආරක්ෂාව තහුරු කරීමට ආරක්ෂකංශ සමජකින්ටහැකි වනාා. ජනාධපති ලේකම්කාරලේ දේපලට සිද වූහානිය පිළිබඳ ස්ථානිය පරක්ෂණ යේ ආරම්භ කළ අතර, තවරටත් එම කටේතු ග්‍රියාත්මක බව පොලිසිය පවසෙනවා. ඊට අදාළ ඇගලි සනකළ වාර්තා ලබා කනමින් විද්‍යාත්මක සාක්ෂී ලපාගනීමට පියවගෙනතිබෙනවා. ද පෙරවරුවන විට, ජනනාධිපති ලේකම් කාරලේ අවට ප්‍රදේශයට පිවිසෙන මාර්ග සියල්ලකම පාහේ මාර්ක බාධකයදා ආරක්ෂාව තරකර ඇති අයිරු දකින්නට ලබුණ. පිටකුටු සහ කොටුව ප්‍රදේ ලෝට ස්පාන හා බැංකු මාවතතියන ප්‍රදේශ වසා මහතිමිෙන පා. එමෙන්ම කොම්පංජවීදිය ප්‍රදේශෙන් ඇළු වන, බාලදක්ෂ මාවත වසා දමා ඇති අතර කොල්ලුපිටිය ප්‍රදේශ, ගාල් මෝදර හෝටලි ඇසලින් මාර්ග වසා දමාතිමිෙන පවා. සේවිතත් රජ හා පෞද්ගලිකාංශ සෙවකින්ට මෙන්ම එහි ගමන්ගන්නා පුද්ගලින්ට එම මාර්කයෝසේ සේ රාජකාරය ස්ථානවෙත ගමන් කිරීමට බාධාවක් නොමැති බවයි ආරක්ෂකංශ පවසන්නේ. මේ අතර ඒයේ දිනේ දී අත්තරංගොට ගත් අරගලකරුවන් නම දෙනා ඇප මත නිදහස්කිරුුණා. එක් අයිකුඩ රුපියල් දසදහසක මුදල් ඇපහා රුපියල් ලක්ෂ පහබැකිින් වූ ශීර ඇපනීම කරුණා කොටුව වැඩබල්ල මහිස්ත්‍රාත් ජැන්ත ඩැස් නායිකර මහතා ඉදිරියේ නඩුව කැඳ වූයේ. අදාළ සැක්කරුවන් විමර්ශණවලට සහහි දේදු බවත් ජනාධිපති ලෙකම් කාරල පරිශ්වයට ඇතළුවීමෙන් වලකරල්ලෙසත් මහිස්ත්‍රත්වරයා මෙහිදී නියෝක කරති පෙනවා. මෙම නඩුවට නීතිචවරුන් තුසකට අධික පිරිසක් ස්වච්චාවෙන් ඉදිරිපත්ව සිටියා. මේ අතර අරකළකරුවන් ගෝල්පේස් අරකළ භූමේ තුළ, තවතුරුටත් වැඳී සිටින අතර ඔවුන් එහි විධ ක්‍රියාකාරකම්බලය දෙෙනබා.